විශේෂයෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාව හදිසියෙ පවත්වන්න තීරණය කරේ. අපි දන්නවා ඊ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් දෙනු ලැබුවා. මේ රටේ පොලිස්පතිවරයාගේ ධූරය තහනම් කරලා තාවකාලිකව. එතකොට පොලිස්පති ධූරය වෙනුවට ඒ වගේමම නියෝගයේ තියෙනවා ජනාධිපතිවරයාට නියෝගයක් කරලා සුදුසු පරිදි සුදුස්සෙකු වැඩවලන පොලිස්පතිවරයෙකු ලෙස නම් කරන්න කියලා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම තාවකාලිකව නතර කරලා තියෙනවා. එතකොට මේක තමයි ඊ දවසේ වෙච්ච සිද්ධිය. එතකොට දැන් මේ සිද්ධිය ගත්තට පස්සේ මේ සිද්ධියට වග කියන ප්‍රධාන පෙළේ දේශපාලඥයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කථානායක. ඇත්ත වශයෙන්ම මේ කථානායක කරපු අවුල තමයි මේ පත්වීම හරහා එළියට එන්නේ. මොකද විවස්ථාදායක සභාවේ සංවිතිය පිළිබඳව ලොකු ගැටලුවක් ආවා. ඒ ගැටලුවේදී අනීතිකව කථානායකවරයා තමන්ගේ ඡන්දය පාවිච්චි කළා තියෙනවා. ඒක තමයි මේ ගැටලුවේ නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ කථානායක. ඊට පස්සේ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ මේ ගැටලුවේ ප්‍රධානම හවුල්කරුවා වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මෙම පුද්ගලයා, විශේෂයෙන්ම මේ දේශබන්දු තෙන්නකෝන් කියන නිලධාරියව වැඩබලන පොලිස්පති ධූරයේ ඉඳලා ස්ථිර පොලිස් ධූරයට පත් කරන්නේ, පොලිස්පති කමට පත් කරන්නේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එතකොට මේ දෙන්නම කරපු පත්වීම පිළිබඳ ගැටලුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා නඩු ගණනාවකින් කාරණා කළා සාකච්ඡා කරලා ආවේ. එතකොට ඒ අනුව තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරනවා ඔහුගේ ධූරය අත්හිටවන්නේ. එතකොට දැන් අත්හිටවලා යම්කිසි කාල සීමාවක් ගත වුණා. ගත වුණාට තාම පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කතාව නිහඬයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහට තමයි මේ නියෝගය ඇවිල්ලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් තවම වැඩබලන පොලිස්පතිවරයෙක් ගැන කිසිදු කතිකාවතක් මේ දක්වා එළිදරව් වෙලා නැහැ. එතකොට මෙන්න මේ පැත්තෙන් අපිට හිතෙනවා, එක පැත්තෙන් මෙන්න මේ කාරණාව පාදක කරගෙන රටේ ජනතාව බලාපොරොත්තු නොවන සිද්ධියකට මේක යම් මගපාදා ගැනීමක්ද කියලා. මොකද රනිල් වික්‍රමසිංහට වෙන මොකක්වත් ඕනේ නැහැ, ඕනේ දෙගිඩියාවමයි. හරි, මේ ජනාධිපතිවරණය බකල් කරන්න, මේ ජනාධිපතිවරණයට සම්බන්ධයෙන් යම්කිසි සැකයක් කරන්න, ප්‍රමාදයක් ඇති කරන්න රනිල් වික්‍රමසිංහ නොගන්නා උත්සාහයක් නෑ. ඒක නිසා අපි දැක්කා පෞගේ දවස්වල අර ලෙනවා කියන කෙනෙක් අරගෙන ඇවිල්ලා යම්කිසි සිද්ධියක් ඇති කරා. ඊට පස්සේ උණ වටුණ කියලා ලෝය කෙනෙක් අරගෙන ඇවිල්ලා යම් සිද්ධියක් ඇති කරන්න උත්සාහ කරා. එතකොට ඒ වගේම තමයි දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳපු ප්‍රශ්නයක් ජනාධිපතිවරයාගේ දූර කාලයේ අවුරුදු 6ද 5ද කියන කතාව හරි පැහැදිලි. අවුරුදු 5යි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්වතාවක්, නඩු තීන්දු 5කදී විස්තර කරලා තියෙන දෙයක්. දැන් රනිල් වික්‍රමසිංහ කෝටි 1000ක් වියදම් කරන්න බලාගෙන දාලා තිනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියලා ජනතාව ඉස්සරහට. ඒක මම හිතන්නේ හෙට සභාගත කරනවා කියන ආරංචියක් තියෙනවා. ඉතින් වැදගත්මකට නැති දේවල් ඕනතරම් කරනවා නම් රනිල් වික්‍රමසිංහ තමයි. එතකොට ඒ අනුව තමයි මේ පොලිස්පති ධූරයේ අවුලක්. දැන් අවුලත් කිසියම් අධිකරණයේ සහ විධායකයේ අතර යම්කිසි ගැටුම්කාරී තත්ත්වයකට මේක පරිවර්තනය කරගන්න බලනවාද කියන සැකය ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සහ රට අතර තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාව තමයි අපි විශේෂයෙන් එළිදක්කන්නේ. අපි දන්නවා අතීතයේ හිටපු විධායක ජනාධිපතිවරු තමන්ගේ වැඩේ කරලා දෙන්නේ නැත්තම්, තමන්ට ඒ කියන්නේ ආණ්ඩුවේ වැඩේ ඒ විදිහටම කරලා දෙන්නේ නැත්තම්
ශේෂ්ඨාධිකරණයට උසුල් විසුළු කරන්න, ශේෂ්ඨාධිකරණයට යම් යම් බලපෑම් කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධනක කාලේ ගල් ගහපු ඉතිහාසයක් තියෙනවා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට. ඒ වගේම තමයි අපි දැක්කා මහින්ද රාජපක්ෂගේ කාලේ, මහින්ද රාජපක්ෂගේ කාලේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියව අපි දන්නවා තමන්ට පක්ෂපාතී තීන්දුවක් ලබා නොදීමේ හේතුව පදනම් කරගෙන ඇයව ඒ ධූරයෙන් පළවා හැරියා. එතකොට පළවා හැරලා යලි තමන්ගේ හිතවත් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාසනයේ ඉඳව ගත්තට පස්සේ යලි තරපව මත ඔහුටත් යන්න ඕන. එතකොට මේක ඉතිහාසය ඇතුලේ පේනවා හරි පැහැදිලි කතාවක්. ආණ්ඩුවේ වමනා හරියාකාර ඉෂ්ට නොවනකොට විධායකය බලනවා මේ ආයතන දෙක අතර ගැටුමක් හදන්න. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පෞගේ දවස්වල පොල් සංවර්ධන මණ්ඩලයේදී කරපු කතාව නේ. පොල් සංවර්ධන මණ්ඩලයේදී කරපු කතාව ඇතුලේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ වගේ එකක් ඇඟෙව්වා. ඊට පස්සේ අපි දැක්කා මයිංගන ඔප්පු බෙදා දීමේ රැස්වීමකදී. ඒ ඔප්පු බෙදා දීමේ රැස්වීමේදී මොකද්ද වුනේ? ඔහු කිව්වා මෙයා ජනතාවගේ අධිකරණ බලයේ තියෙන පාර්ලිමේන්තුවට මිසක් අධිකරණයට නෙවෙයි කියලා. දැන් මෙවැනි ප්‍රකාශයයි මේ කියන්නේ. එතකොට ඒ කියන්නේ තමන්ගේ උවමනාකම් ඕනෑපාකම් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඉෂ්ට නොවනකොට ඒකට විධායකය බලපෑමක් ඇති කරනවා. අපි අහනවා පෞගේ දවස්වල ආණ්ඩුව ගෙනාපු ප්‍රතිපත්තිමේ කාරණා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා ඕනතරම් සාකච්ඡා වුණා. අපි අහනවා එම ප්‍රතිපත්තිමේ කාරණාවලට මොනවද ශ්‍රේෂ්ඨාධිකරණය කරපු බාධාවන්? මම දන්න විදියට සෑම අනපනතක්ම වගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමේ කාරණාවක් නම් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය කිසිම බලපෑමක් කරේ නැහැ. හැබැයි දැන් මේ තුට්ටු දෙකේ වැඩ කරන්න එනකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒවට බලපෑම් ඇති කරලා තියෙනවා. ඉතින් මේ දේශබන්දු දෙන්නකොට අපි දන්නවා මිනිස්සෙකුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප උලලා ඊට පස්සේ ඇතිවෙච්ච සිද්ධියකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලක්ෂ පහක දඩයක් ගහපු මිනිහට තමයි රනිල් වික්‍රමසිංහ මේ පොලිස්පතිකම දෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බලන්න වෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ කාරණාවලට අතර ගැහුවා වුණත් නමුත් මෙවැනි කාරණාවල් බේරලා දෙන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධී මේ අධිකරණ පද්ධතියෙන් ඇති වැඩක් නැහනේ. ඒක අධිකරණයේ කාර්යයක්. ඉතින් ඒක නිසා හැබැයි එවැනි කාරණාව පදනම් කරගෙන අද මේක හරි පැහැදිලි මේක ගැටුම්කාරී තත්ත්වයකටද ගන්න හදන්නේ කියන සැකය දෙගිඩියාව අපි සතුව තිනව රනිල් වික්‍රමසිංහ. ඒ වගේම තමයි ඊ දවසේ කියවුණා කැබිනට් දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණේ කැබිනට් මණ්ඩලයේ රිවියු කරනවා. කැබිනට් මණ්ඩලයේ ඉස්සර දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මොකද්ද? කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්නේ. හරි. මොකද්ද තීන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තිනව. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම තමයි මේකේ කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හරි පැහැදිලි. ඒ වගේම තව කතාවක් නිර්මාණය කරා මේ පොලිස්පති නම් නොකිරීම හරහා මැතිවරණයක් කල්යයිද කියලා. ඉතින් මං අහන්නේ මොකද්ද මේ තියෙන සම්බන්ධය? කිසිසේත්ම මේ අදාළ කාරණාවක් නෙවෙයි. පොලිස්පති දෙපාර්තමේන්තුවක් තියෙනවා, ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා, ඔහු යටතේ මේවන පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඉතින් මේ දේශබන්දු නැති වුණොත් මේ රටේ මැතිවරණ නැද්ද? එහෙම එකක් නැහැ. ඒක නිසා හරි පැහැදිලි. එහෙනම් මෙයත් වැඩ බලන ජනාධිපතිනේ නේද? මෙයා ගත්ත ජනවර රනිල් වික්‍රමසිංහ ගත්ත ජනවර මන් නැහනේ. එයත් වැඩ බලන ජනාධිපති. ඉතින් වැඩ බලන පොලිස්පති කෙනෙකුට ඕනෑ හැටියේ අදාළ කාර්යයන් මෙහෙවමින් මැතිවරණය කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මෙය කිසිසේත්ම අධිකරණය සහ විධායකය අතර ගැටුමකට දක්වගෙන යන්න එපා. ඒක රනිල් වික්‍රමසිංහගේ උමනා වුණාට රටේ උමනාව නෙවෙයි. ඒ වගේම තමයි හරි පැහැදිලි අපි මේ රටේ ජනතාවට කියනවා මෙමනි මේ පත්වීම් හරහා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කිසිසේත්ම මැතිවරණයක් කල් දැමීමට කිසිදු හේතුවක් නොවන බව අපි මේ රටේ ජනතාවට දැනුම් දෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට බල කළා මේ කාරණය ඇත්ත වශයෙන්ම කලමනාකරණය කරගන්න යහපතට, එහෙම නැත්නම් අනවශ්‍ය ගැටුම් කාරී තත්ත්වයකට මෙය දක්වගෙන යන්නේ පයි කියලා. අද වෙනකොට ඉතාම ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරනවා විධායකය විසින්. ඒක නිර්මාණය කරන්නේ අධිකරණයට එරෙහි
එරෙහිව යම් ව්‍යාකූලත්වයක් රටේ නිර්මාණය කරනවා විධායකය විසින්. දැන් හොඳම උදාහරණය තමයි පහුගිය කාල සීමාව ඇතුලේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු නඩු තීන්දුව කිහිපයක් ගැන පාර්ලිමේන්තුව ඇතුලේ කෙරිච්ච සංවාදයන්. ජනාධිපතිවරයා එක වෙලාවක් කිව්වා මොන හරි මේ ජෙන්ඩර් ඊක්වලිටි සම්බන්ධයෙන් ආපු කෙටුම්පතක් මේ සම්බන්ධයෙන් දීපු අධිකරණ තීරණය පාර්ලිමේන්තුවට සභාගත කරපු දවසේ ජනාධිපතිවරයා කියනවා මේ තීන්දුවේ සෑහෙන දෝෂ ප්‍රමාණයක් තියෙනවා, මේක තීරීම් කාරක සභාවකට යොමු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවරු තුන්දෙනෙක් දීපු තීන්දුවක් තීරීම් කාරක සභාවකට යොමු කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සඳහනක් කරනවා. සහ ඒ තීන්දුව යම් ආකාරයක විවේචනයකට ලක් කරනවා. දැන් මේකෙන් පේන්නේ ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයක් ඕන නැහැ කියන එකද? එහෙම නැත්නම් අධිකරණ ක්‍රමයක් ඕනේ නැහැ කියන එකද? මේ විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දුව දෙන්න අධිකරණයක් බැඳිලා නැහැ. ඒක නිසා තමයි අද වෙනකොට 17 වෙනි සංශෝධනයෙන් පස්සේ ආපු මේ වර්ධනයන් එක්ක මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ අධිකරණ වලට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී ඒ පත්කරන මේ පත්කරන ආයතනය ව්‍යවස්ථාදායක සභාව කියන එක ස්වාධීන ආයතනයක් බවට පත් කරලා තියෙන්නේ ඒක නිසා. ඒක ඇතුළේ දේශපාලකයෝ සහ කතානායකයෝ ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් සිවිල් සමාජයත් ඉන්නවා. එතනින් තමයි තෝරා ගැනීම කරන්නේ. දැන් පහුගිය කාලේ සමහර පත්වීම් ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නාම මේ යෝජනාව ව්‍යවස්ථාදායක පිළිගත්තේ නැහැ ව්‍යවස්ථාදායක සභාව. ඉතින් ඒකේ අම් ආකාරයක ස්වාධීන භාවයක් තියෙනවා. ඉතින් ඒක එතනින් පත් වෙන විනිශ්චයකාරවරයෙක් වේවා වෙනත් රජයේ ඉහළ නිලධාරියෙක් වේවා ඔහුට අවශ්‍ය ස්වාධීනත්වය දෙන්න විධායකය බැඳිලා ඉන්නවා. ඒ වගේම ව්‍යවස්ථාදායකයත් බැඳිලා ඉන්නවා. මේ ආයතන තුනක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන්නේ ඒ ආයතන තුනක්. ඒ ආයතන වලට වෙන් වෙච්ච පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම ඇතුලේ කටයුතු කරන්න අවශ්‍ය ස්වාධීනත්වය, ඒක ඇතුලේ කටයුතු කරන්න අවශ්‍ය පෞරුෂත්වය තමයි මේවයි මේ ව්‍යවස්ථාවෙන් ගොඩනගලා තියෙන්නේ. එතකොට දැන් ඊයේ වෙනකොට කතා කරලා කියනවා. ඊයේ වෙනකොට හදිසි කැබිනට් රැස්වීමක් තියෙනවා. කැබිනට් රැස්වීම තියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එළියට අවිල්ල කියනවා මේක සම්බන්ධයෙන් මේ අතුරු නියෝගයේ ගැටලු සාගත්තන් නෛතික ගැටලු මේ සාගත්තන් කිහිපයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා කියන වචනේ පාවිච්චි කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් අපි රිවීව් එකක් කරලා කැබිනට් එක මේක සම්බන්ධයෙන් මේ අතුරු තීන්දුව සම්බන්ධයෙන් රිවීව් එකක් කරනවා. ඒක නවත සලකා බැලීමක් කරනවා. එහෙම කරලා අපි අපේ මතය ප්‍රකාශ කරන්නම් කියලා. ගැඹුරින් අධ්‍යයනය කරලා අපේ මතය ප්‍රකාශ කරන්නම් කියලා. දැන් මේ ලංකාවේ මේ ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය හම්බෙලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය එන්නේ ව්‍යවස්ථාවෙන්. ව්‍යවස්ථාවේ තියෙන දැන් ඔය ප්‍රශ්නගත නඩුව එන්නේ ව්‍යවස්ථාවේ තියෙන 126 වෙනි වගන්තිය යටතේ. ඒකෙන් තමයි මූලික අයිතිවාසිකම් වලට අධිකරණ බලය දෙන්නේ. එතකොට ඒ බලය 126 වෙනි ව්‍යවස්ථාවේ කොහෙවත් තැනක නැහැ. ඒ 126 වෙනි වගන්තිය යටතේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරන වෙලාවට ඒ අධිකරණ බලය නැවත වෙන ආයතනයකට ඒක කැබිනට් එක වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වෙන්න පුළුවන්, ඒ වගේ ආයතන වලට ගිහිල්ලා ඒව සම්බන්ධයෙන් නැවත සලකා බැලීම් කරන්න පුළුවන් කියලා එහෙම බලයක් තියෙනවා කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් තැනක සඳහනක් වෙන්නේ නැහැ. මේක තනිකරම අධිකරණයට බලපෑමක් කරන බලපෑමක්. මේ මොකද්ද මේ බලන්න හදන්නේ? මේ බලන්න හදන්නේ මේ නඩු විනිශ්චයකාරවරුන්ගේ කොම්පිටන්සි බලන්න පුළුවන්ද මේ ආකාරයට මේ කැබිනට් එකට? එහෙම පුළුවන් කමක් නැහැ. මේ උසාවියේ ඉන්න සුප්‍රීම කෝට් එකේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේ කොම්පිටන්සි එක බලන්න පුළුවන් කමක් නැහැ කැබිනට් එකට. මේ එහෙම් පිටින්ම මේ කරන්නේ අධිකරණයට කරන බලපෑමක්. ඇත්තටම කියනවා නම් මේ ආකාරයෙන් මේ ඔබට මතක ඇති SB දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගැන විවේචනයක් කළ වෙච්ච දේ. ඔහුට අධිකරණයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමට නඩු පවරලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුව සිරගත කරනු ලැබුවා. මේ පන්නේ ක්‍රියාවක් තමයි මේ කරන්නේ. මේවට ඉතිහාසයක් තියෙනවා. අපි ගමු 2010න් පස්සේ ලංකාවේ අධිකරණය සහ විධායක කොහොමද ඇසිරිච්ච හැටි කියලා අපි එතනින් පටන් ගමු. ඉස්සෙල්ලම එනවා 2010ට කලින් මට මතක විදිහට හෙජින් නඩුව ආවයින් පස්සේ ඒ වෙලාවේ අග්‍රමිනිෂ්ඨකාරවරයා හිටියේ සරත් සිල්වා මහත්මයා. අග්‍රමිනිෂ්ඨකාරවරයා කරේ ලංකාවේ පෙට්‍රල් මිලක් ඔහු නියම කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට විධායකය කරන්නේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරේ නැහැ.
මට මතක විදියට රුපියල් 250ට 200ට වගේ තියෙද්දී රුපියල් 100ට රුපියල් 100ට පෙට්‍රල් ලීටරයක් දෙන්න කියලා නියම කරනවා. විධායක ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඊට පස්සේ 2011 වෙනකොට ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්න ආවා. ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්න ආපු ගමන් ඔබට මතක ඇති අග්‍රමිනිස්ත්‍රි කාර්යාලයේ නිල නිවස තියෙන්නේ බෞද්ධාලෝක මාවතේ. ඔතන අට්ටාල ගහගෙන ඒ වෙලාවේ හිටපු අමතිවරු ඔතන හිටියා. කවුද? තිලංග සුමතිපාලලා ඔය වගේ පිරිස ඔතන අට්ටාල ගහගෙන පදිංචි වෙලා හිටියා. මේ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය යන්න කියලා එළවන්න දුරෙන් පහ කරන්න කියලා අත්තරල දාලා යන්න කියලා බලපෑම් කරන්න තමයි එතුමියගේ නිල නිවස ඉස්සරහා මේ පිරිස හිටියේ. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තියලා ඒ තේරීම් කාරක සභාවේ හැසිරීම ගැන ඒ කාලේ කතා කරා මිනිස්සු. ඒක සෑහෙන බරපතල විදිහට විවේචනය වුණා. එතකොට ඒවයි ප්‍රතිඵලයක් විදිහට තමයි හැට යන්න උනේ. ඒක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2015 දී මහින්ද රාජපක්ෂත් යන්න උනා. එතකොට මහින්ද රාජපක්ෂ යනකොට මොකද්ද ගෙනාවු සටන් පාඩේ? මහින්ද රාජපක්ෂ එළවන්නේ මේ රනිල් වික්‍රමසිංහල, මෛත්‍රීපාල සිරිසේනලා යහපාලන රජයක් ගේනවා කියලා. යහපාලන රජයක් ගේනවා. මේ සියලුම මේ ආයතනවල චෙක්ස් ඇන් බැලන්සස්, මේ සංවර්ණ සහ තුලන ක්‍රියාවලීන් ඒ ආකාරයෙන් අපි ඒගොල්ලෝ බලා ගන්නවා. මේ සියල්ල එක්ක තමයි මේ 2015 බලපෙරළිය වෙන්නේ. මිනිස්සු සත්භාවයෙන් විශ්වාස කරා ලංකාව හරි මඟකට යයි කියලා. දැන් කවුද මේ වගේ නාමේ? රනිල් වික්‍රමසිංහල. ඒ ගිනාපු රනිල් වික්‍රම මේ 2015 ඒ බලපෙරළියේ ආසන්න අවස්ථාවේ වෙන දේවල් ටිකම තමයි මේ ආයි සිද්ධ වෙන්නේ. එතකොට 2014 වෙනකොට ඊළඟට හිටපු කවුද? අධිකරණ ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ප්‍රහාරයක් එල්ල වෙනවා ගල්කිස්ස ප්‍රදේශයේදී. ඉතින් මේ විදියට ඇවිල්ලා දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොටත් ඒ කාරණා ඒ ආකාරයෙන්ම පෙළ ගැසෙමින් පවතිනවා. දැන් මේ පළවෙනි වතාව නෙවෙයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ විදියට මේ බලපෑමක් කරන. මේ පහුගිය මාස 3-4 දිගටම පාර්ලිමේන්තුවට යනවා ජනාධිපතිවරයා, කතාවක් පවත්වන උසාවියට බලිනවා. මේක හරියන්නේ නැහැ. මොකද මේ අධිකරණය ගැන විශ්වාසයක්. අධිකරණය ගැන විශ්වාසයක් මේ රටේ ජනතාව තුළ තියෙන්න ඕන. ඒ විශ්වාසය ගොඩනැගීමේ වගකීමක්. ඒ විශ්වාසය ගොඩනැගීමේ වගකීමක් විධායකයටයි ව්‍යවස්ථාදායකයටයි තියෙනවා. මොකද අධිකරණයට මුදල් වෙන් කිරීම, අධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීම, අධිකරණ රටේ නීතියේ පාලනයට අවශ්‍ය නීතීන් ක්‍රියාත්මක නීතීන් සම්පාදනය කිරීම මේවා කරන්නේ ව්‍යවස්ථාදායකින් සහ විධායකින්. එතකොට මේ ඒ ක්‍රියාව පැත්තකට දාලා අධිකරණයේ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය පැත්තකට දාලා තමන්ට රෙහිව නඩු තීන්දුවක් දුන් සැනින් අධිකරණයට ප්‍රහාරයක් එල්ල කළා හරියන්නේ නැහැ. අනිත් කාරණය තමයි දැන් වෙනකොට මේ නඩුවේ තීන්දුව දීලා තියෙන්නේ හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව. ඔහුට කියලා දෙනවා නඩුව අවසන් වන තෙක්, මේ නඩුව අහලා අවසන් වන තෙක්, විභාගයේ පවත්වල අවසන් වන තෙක් ඔහු පොලිස්පති ධූරයේ පොලිස්පති ධූරයේ කටයුතු කිරීම නැවැත්විය යුතුයි කියලා. ඒක පැහැදිලිවම කියලා තියෙන දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට. එතකොට දේශබන්දු තෙන්නකෝන් මහත්මයා වැරදිලා හරි ඒක කඩකළොත්, ඒක දීලා තියෙන නියෝගය කඩකළොත් ඔහුයි අධිකරණයට අපහාස කිරීමට යටත් වෙන්නේ. ඔහුට විරුද්ධවයි කටයුතු කරන්නේ, අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව. වෙන කාටවත් නෙමෙයි, ඔහුට විරුද්ධව. ඒ වගේම ඒ තීන්දුවේ දෙවනි කොටසේ, ඒ නියෝගයේ දෙවනි කොටසේ කියනවා මේ ධූරයේ හිස් වෙන නිසා එකී ධූරයට සුදුසු පුද්ගලයෙක් පත් කළ යුතුයි කියලා. පත් කරන්න කියලා නියෝගයක් තියෙනවා. දැන් මේක නියෝග දෙකක් මේක තියෙනවා. එකක් තමයි පොලිස්පතිවරයාට ධූරය හොබවන්න බෑ කියන එක, අනිත් එක සුදුසු පුද්ගලයෙක් පත් කරන්න ඕනේ කියන එක. මේ නියෝග දෙක පිළිපදින්න ඒ නියෝගවලට පාත්‍ර වෙච්ච වගඋත්තරකාරව බැඳී ඉන්නවා. එහෙම ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඒක අධිකරණයට අපහාස කිරීමක් වෙනවා. සහ අධිකරණයට අපහාස කිරීමක් කියන එක රටේ ජනතාව, ඒ කියන්නේ රටේ අධිකරණ පද්ධතියට කරන මේ අධිකරණ පද්ධතිය සැහැල්ලුවට ලක් කරන කාරණයක්. ඒක අපි මතක තියාගන්න ඕනේ. මේ කාරණා සියල්ලත් එක්ක අපි ඊටාම ජාතික ජනබලවේගයේ නීතිඥයෝ විදියට කියන්නේ අධිකරණ තීන්දුවට හිස නමන්නේ ඒක රජයේ වගකීමක්. රජයට පුළුවන් කමක් නැහැ අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න, විධායකයට හෝ ව්‍යවස්ථාදායකට කාටවත් බෑ අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න. ඒ අධිකරණයේ තිබිච්ච ගරුත්වය තියෙන්න ඕන, රටේ ජනතාව
අධිකරණය විශ්වාස කරන නිසා ඒ ඒ විශ්වාසයේ පළුදු වෙන ආකාරය හැසිරීමක් කරනවා නම් අපි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දින ඒකට විරුද්ධ වෙනවා. බොහොම ස්තුතියි. මේ වෙලාවේ අපි කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි ඊයේ දවසේ ඒ අධිකරණයෙන් දීපු තීන්දුව පෙත්සම් 9ක් විභාග කිරීමෙන් අනතුරුව තමයි පොලිස්පතිවරයාගේ පොලිස්පති ලෙස තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව අධිකරණය මගින් මේ නඩු කටයුතු අවසන් වන තෙක් අතුරු තහනමකින් තහනම් කරලා තිබෙන්නේ. එතකොට මේ තීන්දුව ලබා දෙන්න අධිකරණය සලකා බලපු එකම කාරණාව ව්‍යවස්ථා දායක සභාව මගින් කරන ලද පත්කිරීම නීති විරෝධී කියන එක නෙමෙයි. තව විවිධ කාරණා ඒකෙදි සලකා බලුවා. ඒ වගේම වෙනත් කාරණා මේ පෙත් සම්කාර පාර්ශ්වයන් විසින් අධිකරණයට සැලකරලා තිබුණා. ඒකේ මූලික කාරණාවක් තමයි දේශබන්දු තෙන්නකෝන් කියන තැනැත්තා මේ රටේ පොලිස්පති ධූරයේ හොබවන්න සුදුසු නැහැ කියන එක. ඒකට හේතු වශයෙන් දක්වලා තිබුණා විශේෂයෙන්. මං හිතන්නේ මේ රටේ මහජනතාවට මතකයි 2022 මැයි 9 වෙනිදා ගාලු මුවදොර අරගලය නිදහස් සහ සාමකාමී අරගලකරුවන්ට අරලියගහ මන්දිරයේ ඉඳලා බොන්න දීලා ගෙනාපු මැරයෝ ඇතුල් වෙන්න උත්සාහ කරන අවස්ථාවේදී ගාලු මෝදර පිටියට දේශබන්දු තෙන්නකෝන් තමයි එතනට ඇවිල්ලා අරගලකරුවන්ට ප්‍රතිඥාවක් දුන්නේ මම මොවුන්ට ඇතුළට එන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්තලත් එක්ක කරට අත දාගෙන ගාලු මෝදර ඇතුළට ඇවිල්ලා මේ හිටපු ඒ අහිංසක අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය තමයි එදා ඉඳන් දින කිහිපයක් යනකොට මේ රටේ ඇතිවෙච්ච ඒ ව්‍යසනකාරී තත්ත්වයට හේතු වුණේ. ඒ සම්බන්ධයෙන් වෙන නඩුවේදී ගරු නීතිපතිතුමා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කරා දේශබන්දු තෙන්නකෝන් මේ නඩුවේ වග උත්තරකාරයෙක් කරන්න කියලා. ඒත් මෙවැනි පුද්ගලයෙක්ව තමයි මේ රටේ පොලිස්පතිවරයා විදිහට පොලිසිය භාර ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් පත් කරේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වුණා. අර පෙර සඳහන් කළා වගේ පොලිසියෙන් අත්අඩංගුවට සැකකරුවෙකුට ක්‍රූර සහ අමානුෂික ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. එතකොට මෙවැනි පුද්ගලයෙක් මේ රටේ අපි යම් මොහතකදී උපකල්පනය කළොත් ව්‍යවස්ථා දායක සභාව විසින් කරන ලද පත්කිරීම නිසියාකාරයෙන් සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කළ කරන ලද පත්වීමක් කියලා වුණත් මේ තැනැත්තා පොලිස්පති ධූරයට සුදුසු නැහැ කියන එක තමයි අධිකරණයට ඉදිරිපත් වෙච්ච පෙත් සම්කරුවන් විසින් අධිකරණයට දන්වලා තිබුණේ. එතකොට මම විශේෂයෙන් මේ වෙලාවේ මේ රටේ ජනතාවට කියනවා මේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට එන්න කලින් කරපු කැම්පේන් එක ඔබට මතකයි. ඔහු තමයි පොලිසිය පොලිස් රංග කලා කොට්ටාශයක් බවට පත් කරේ, නාට්‍ය බවට පත් කරේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම. ඔහු විසින් ව්‍යාපෘතියක් පටන් ගත්තා මේ රටේ අපරාධ අවසන් කරනවා කියලා. හැබැයි ඔහු පොලිස්පති වෙච්ච දිනේ ඉඳන් මේ රටේ සිද්ධ වෙච්ච මිනිමැරුම්, පාරවල් ගානේ අමුමුවේ මිනිස්සු මරලා දැම්මා, මේවා එකක්වත් නතර වුණේ නැහැ. ඒ වගේම පොලිස්පති වීමට පෙරත් පොලිස්පති වීමෙන් අනතුරුවත් ඔහුගේ හැසිරීම මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන පොලිස්පතිවරයෙක්ගේ හැසිරීමක් නෙමෙයි, දේශපාලකණයෙක්ගේ හැසිරීමක් ඔහුට තිබුණි. ඔහු හැම තැනම ගිහිල්ලා දේශපාලකණයෙක් වගේ තමයි වැඩ කරේ. ඔහු පොලිස්පති ධූරය ලබනකොට ලංකාව පුරා පොලිසිවල බැනර් ප්‍රදර්ශනය කරා ඔහුට සුබපතල. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා දැන් දේශබන්දු තෙන්නකෝන්ගේ රංග කලා පාසල අවසන්, තවදුරටත් එයාට පොලිස්පති ඇඳුම ඇඳගෙන මේ කෝලම නටන්න මේ රටේ බෑ. හැබැයි ඒ දේශබන්දුව පත් කරපු දේශබන්දුව පත් කරගන්න උවමනාව තිබිච්ච තමන්ගේ උවමනාවන් ඒ මතින් කරගන්නට අවශ්‍යතාවය තිබිච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා ඉදිරි කාලයේදීත් යම් යම් නාට්‍ය පාරට එන්න පුළුවන්. දේශබන්දු නැතුව යුක්තිය අසාර්ථක වෙයි, තනින් තනින් ඉස්කෝලේ ළමයින්ගේ බෑග් වලත් අයිස් තියෙන්න පටන් ගනී වගේ නාට්‍ය ඉස්සරහ කාලේදී එන්න පුළුවන්. ඒ නිසා අපි මේ රටේ මහජනතාවට මේ වෙලාවේ කියනවා අවදියෙන් ඉන්න, මේ ප්‍රදර්ශනය කරන්න හදන නාට්‍ය වලට අහු වෙන්න එපා. මොකද මේ රටේ පැහැදිලි නීතියක් තියෙනවා,
පොලිස්පති ධූරය කියලා කියන්නේ වගකීම් සහිත ධූරයක්. මේ ධූරය මේ තැනත්තට තැනත්තගෙන් හිස් වෙනකොට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කිරීමේ අවශ්‍යතාවය වගකීම තියෙනවා. ඒ සඳහා සුදුසුකම් තියෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා දේශබන්ධු නැති වුණා කියලා මේ රටේ සාමාන්‍ය ජීවිතයට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ නිසා අපි ජනතාවට නැවතත් කියනවා ඉතාමත් අවදියෙන් ඉන්න. ඒ වගේම අපි දන්නවා, අපි පුද්ගලිකව දන්නවා මේ දේශබන්ධු තෙන්නකෝන් නැමැත්තා පොලිස්පති ධූරයෙන් ඉවත් වීම ඇතුලේ මේ රටේ මහජනතාවටත් වඩා නීතිගරුක යුක්තිගරුක පොලිස් නිලධාරීන් සතුටු වෙනවා කියන එකත් අපි මේ වෙලාවේ දන්නවා. බොහොම ස්තුතියි. ශ්‍රේෂ්ඨාධිකරණ තියෙන ක්‍රියාත්මක නොකරොත් යළි නියෝගය ගන්න පුළුවන්ද? යළි නියෝගයක් ගන්න පුළුවන්ද? එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් එහෙමයි. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ලංකාවේ තියෙන අවසාන ඉහළ අධිකරණය. එතනින් එහාට උසාවියක් නැහැ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනම තීන්දුවක් නියෝගයක් ඒක ක්‍රියාත්මක කරන්න ඒ තීන්දුවට ලක් වෙන පාර්ශ්වයන් බැඳිලා ඉන්නවා. ඒක ක්‍රියාත්මක කරන්න නැහැ කියලා කියන්නේ අධිකරණයට අපහාස කිරීම. ඒක ඉතාම පැහැදිලියි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉස්සරහට අභියාචනය කිරීමේ හැකියාවක් නැහැ. මේක අභියාචනය කරන්න බෑ කොටවත්.